හාස්‍යයට කාරණේ තමයි අපි මේ විවාදය පිළිබඳව මාතෘකාව මේ මාසයකට දෙකකට කලින් තමයි මේක ඉස්මතු කරේ මම අවස්ථා 8කදී කියලා. මේ අවස්ථා 8න් අවස්ථා 2කදී පාර්ලිමේන්තුවේ කියලා තමයි මේක ජනතා විමුක්ති පෙරමුණේ අවධානයටත් රටේ අවධානයටත් මාධ්‍ය අවධානයටත් යොමු කරගත්තා. දැන් මේගොල්ලෝ සමගි ජන බලවේගයේ ආර්ථික කමුටුවට බයයි. සජිත්ව බය නැහැ වගේ පෙන්නනවා. හැබැයි මේ දෙගොල්ලන්ට බය හින්දා මේක අතර ඝට්ටනයක් ඇති කරලා ඒගොල්ලෝ මේකෙන් පලා යන්න උත්සාහ කරනවා කියන තමයි මට පේන්නේ. ජාතික ජන බලවේගය මේ විවාදයට සූදානම් කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරාට පස්සේ අපි සහ සමගි ජන බලවේගය අතර මේ සම්බන්ධයෙන් මුල්ම සාකච්ඡාවට දිනයක් යොදාගෙන තිබුණා පසුගිය 10 වෙනිදා. බදාදා. හැබැයි ඒ සාකච්ඡාවට පැය දෙකක් තියලා නලින් බණ්ඩාර මට කතා කරලා කියනවා ඒ සාකච්ඡාවට යන්න බෑ කියලා. එයාට වෙන මොකද්ද වැඩක් තියෙනවා කියලා. සමගි ජන බලවේගයේ පැත්තෙන් තමයි ඒ සාකච්ඡාවත් මගේ හැරියේ. රටට හෙලිදරව් කරන්න පුළුවන් කාටද වැඩ පිළිවෙලක් තියෙන්නේ? කාටද දර්ශනයක් තිබෙන්නේ? කාටද ගමනක් තිබෙන්නේ? කවුද ඒ හිතේ තියෙන ගමන දැනටමත් වැඩ පිළිවෙලකට පරිවර්තනය කරලා මේ රටේ ක්‍රියාත්මක කරලා තිබෙන්නේ? ඒ පිළිබඳව වාද විවාද කරන්න මේ සජිත් ප්‍රේමදාස ඕනම වෙලාවක සූදානම්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් මං කියන්නේ මේවෙන් පැන යන්න එපා. යම් විධිමත් ආකාරයකට අපේ පැත්තෙන් කරුණු අදහස් ප්‍රකාශ වෙලා තිබියදී අපිට පේනවා එක පැත්තකින් සජිත් ප්‍රේමදාස සමහර නලින් බණ්ඩාර ඇතුළු ඒ අයගේ පක්ෂයේ අය මේ තැන් තැන්වල විවිධ දේවල් ප්‍රකාශ කරමින් යනවා. සෝ අපි කරුණා කළා කියන්නේ අපේ පැත්තෙන් ඉතා විධිමත්ව මේ විවාදය සඳහා ප්‍රවේශයක් අරගෙන තියෙනවා. අපි ලෑස්ති සමග ජන බලවේගයේ නායකත්වය එක්ක මේ විවාදය කරන්න. සජිත් ප්‍රේමදාස මහතාත් අනු කුමාර දිසානායක මහතාත් එවැනි විවාදයකට පැමිණෙන්නේ නම් ඕනෑම බ්‍රහස්පතින්දා දිනක තුලාව සංවාදය ඒ සඳහා අපට වෙන් කළ හැකි. එය ස්වාතිඳු පහිනියේ මැදිරියක හෝ නැතහොත් ඔවුන් යෝජනා කරන ඕනෑම තැනකදී පැවැත්වීමට අප සූදානම්. ස්වාතිඳු රූපහිනියට තුලාව සංවාදයේ හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එක තැනකට ගෙනල්ලා.